मेरा टोपे आदरणीय तबाश गैस पिटरोटे इन्हें ओबटा देन अनुम कलहका लिट्रो गैस Anonymous කියන්නේ කවුද කියලා අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ලෝකේ ඉන්න හොඳම හැකර් කණ්ඩායමක් තමයි Anonymous කියලා කියන්නේ. ඉතින් මොවුන් පවසන අනාවැකියක් අපිට නිකම්ම අතාරින්න බෑ. උදාහරණ කිහිපයක් අපි කියන්නම්. 2019 අප්‍රේල් 21 වෙනිදා අපිට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා ඔයාලට මතක ඇති. මෙහිදී Anonymous සංවිධානය ලංකාව වෙනුවෙන් පෙනී සිටි අතර එහිදී ඔවුන් මේ බෝම්බ ප්‍රහාරය ගැන විශේෂ ප්‍රකාශයක්ද සිද්ධ කළා. එදා ඔවුන් ප්‍රකාශ කළේ මේ බෝම්බ ප්‍රහාරයට ඉහළ දේශපාලකයන් සම්බන්ධ බවත් අසාධාරණයට ලක් වූවන් වෙනුවෙන් කිසිම සාධාරණයක් සිදු වේයයි බලාපොරොත්තු වෙන්න බෑ කියලා. ඉතින් ඔවුන් පවසපු දේ හරියටම හරි. අද වෙනකම් මේ බෝම්බ ප්‍රහාරයට ලක් වූ අයට සාධාරණයක් ඉෂ්ට වුණාද? තවත් උදාහරණයක් තියෙනවා. 2020 වර්ෂයේ මුල් කාලෙදී කොරෝනා වෛරසය ආරම්භයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ප්‍රකාශ කර සිටියේ ඒ රටවල් වැසීමට තරම් බියවීමට කාරණාවක් නොවන බවයි. නමුත් Anonymous සංවිධානය පවසා සිටියේ මේක විශාල වසංගතයක් වී ලෝකයේ පුරාම සමාජීය දේශපාලනික ආර්ථික ගැටලු ඇති කරන බවයි. අවසානයේදී Anonymous සංවිධානය පැවසූ අනාවැකිය සත්‍යක් බවට පත් වුණා. ඒ වගේම තවත් වරකදී Elon Musk කියන්නේ පිටතින් පේන පුද්ගලයා නොවන බවත් ඔහු ඉතාමත්ම භයානක පුද්ගලයෙක් බවත් ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් අද වෙනකොට මේක ඇත්ත නැත්ත හැමෝටම පැහැදිලි වෙමින් පවතිනවා. පසුගියදා Anonymous සංවිධානය ඔවුන්ගේ නිල Facebook පිටුව හරහා අමුතු දෙයක් පෝස්ට් කරලා තිබුණා. මේක ඇත්තටම බයිනරි කෝඩ් එකක්. ඒ කියන්නේ ද්විමය සංඛ්‍යා. මේ තියෙන්නේ සංඛ්‍යා ටික. ඉතින් ඔයාලා දැනගන්න කැමතිද මේක විසඳුවාම ආපු රහස් පණිවිඩය මොකක්ද කියලා? ඒ සඳහා දිගටම වීඩියෝ බලන්න. හැබැයි මේ වගේ දෙයක් වුණු පළවෙනි වතාව මේක නෙවෙයි. මීට කලින් අවස්ථා කිහිපයකදීම මේ වගේ අන්තර්ජාලයෙන් ලැබුණු අභිරහස් පණිවිඩ ගැන තොරතුරු වාර්තා වෙනවා. මේ අතරින් ප්‍රසිද්ධම එක විදියට සැලකෙන්නේ ශිකාඩා 3301 අභිරහසයි. මේ සිද්ධවීම සිද්ධ වුණේ 2012 වර්ෂයේදී. මේක පටන් ගන්නේ සමාජ මාධ්‍ය ජාලාවක තිබූ එක පෝස්ට් එකක් මගින්. එහි සඳහන් වුණේ මේ වගේ දෙයක්. අපි ඉතාමත්ම බුද්ධිමත් මිනිසුන් සොයනවා. ඒ රැකියා අවස්ථාවන් කිහිපයක් ලබා දීම සඳහා. එහෙමයිව හොයාගන්න අපි පරීක්ෂණ වගයක් සෝදානම් කරලා තියෙනවා. ඉතින් හැමෝම මේ පරීක්ෂණ මාලාව විසඳන්න පටන් ගත්තා. ඉස්සර වෙලාම තිබුණේ එක පින්තූරයක් ඩවුන්ලෝඩ් කරගන්න එක. මේ පින්තූරය ඇතුලේ තිබුණේ පරිගණක කේත වගයක්. මේ කේත වලින් තවත් රහස් කේතයක් එනවා. වැඩේ කියන්නේ ඒ රහස් කේතයත් කඩලා තවත් පණිවිඩයක් ලබා ගන්න ඕනේ. ඉතින් මේ කේතේ විසඳපු අයට ලැබුණේ පොතක නමක්. ලබා දෙන ගණිතමය රටාවක් ඔස්සේ පොතේ පිටු අතර සැඟවුණු තවත් පණිවිඩයක් ඔවුන් විසින් හොයා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ පණිවිඩය හරහා යම්කිසි දුරකථන අංකයක් ලැබෙනවා. ඒ දුරකථන අංකය ඇමතුවාම ආවේ මේ වගේ පටිගත කළ පණිවිඩයක්. මෙච්චර දුරක් ආවා කියන්නේ ඔයාලා හොඳ මොලකාරියෝ සෙට් එකක් වෙන්න ඕනේ. නමුත් අපිට ඕනේ මොලකාරියෝ සෙට් එකක් නෙවෙයි. සුපිරිම මොලකාරියෝ සෙට් එකක්. ඒ නිසා පරීක්ෂණය හරියට පටන් ගන්නෙ දැන් තමයි. අපි මුලින්ම එවුව පින්තූරේ රහස් සංඛ්‍ය තුනක් සංගවලා තියෙනවා. 3301 කියන්නේ එක රහස් සංඛ්‍යාවක්. ඉතුරු රහස් අංක දෙක හොයාගෙන මේවා එකිනෙක වැඩි කරන්න ඕනේ. ඊට පස්සේ නා අංකයට .com අගට දාලා වෙබ් අඩවියකට පිවිසෙන්න. ඉතින් සමහර අය මේකත් කළා. ඔයාලා දන්නවද මොවුන් පවසපු ඉතුරු රහස් අංක දෙක මොවුන් සංගවලා තිබුණේ කොහෙද කියලා? අදාළ පින්තූරේ රෙසලූෂන් අගේ. ඉතින් මේවා එකිනෙක වැඩි කරලන වෙබ් අඩවියෙන් ලැබුණු තොරතුරු අනුව මොවුන්ට ඛණ්ඩ අංක කිහිපයක් ලැබී තිබෙනවා. මේවා ලෝකයේ රටවල් පහක ස්ථාන 14ක් සඳහා වූ අක්ෂාංශ දේශාංශ සමූහයක් බව මේ සඳහා සහභාගී වන්නන් අවබෝධ කරගත්තා. ඇමරිකාවේ මියාමි, ප්‍රංශයේ පැරිස්, පෝලන්තයේ වෝර්සෝ, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මේ ස්ථාන 14 අතරින් කිහිපයක් වුණා. ඉතින් මේ ස්ථානවලට ගිය අයට එම නගරවල ප්‍රසිද්ධිය අලවා තිබූ එකිනෙකට සමාන පෝස්ටර් කිහිපයක් දැක ගැනීමට හැකියාව ලැබුණා. එම පෝස්ටර් තුළ රැහැයෙකුගේ පින්තූරයක් සහ ඊට පහලින් QR කේතයක් අඩංගු වුණා. ඉන් අනතුරුව තමයි පරීක්ෂණය අවසාන වෙන්නේ. නමුත් මේක විසඳුවා කියලා හැමෝටම රැකියාව ලැබෙන්නේ නැහැ. මුල් කිහිප දෙනාට විතරයි රැකියාව ලැබෙන්නේ. ඉතින් මේක සාර්ථකව විසඳපු මුල් කිහිප දෙනාට ලැබුණු ඉහළ රැකියා මොකක්ද? ඒක අදටත් අභිරහසක්. සමහර වාර්තාවලට අනුව මේක මොකක් හරි රටක බුද්ධිංශයක වැඩක්. හොඳම මොලකරුවන් ඉහළ වැටුපක් ලබා දීලා ගෙන්වාගෙන තමාගේ රටට සේවය ලබා ගැනීම සඳහා සැලසුම් කරපු දෙයක්. තවත් මතයකට අනුව මේක රහස් සංවිධානයක වැඩක්. ඉතින් මේකේ අවසාන ප්‍රතිඵලය උනේ මොකක්ද කියලා කියන්න අපි කවුරුත් දන්නේ නැහැ. හැබැයි මේ පරීක්ෂණය කවුරු සැලසුම් කළත් කරලා තියෙන හොඳ මොලකාරයෝ සෙට් එකක්. ඒ වගේම මොවුන් ලෝකයේ පුරාම විහිදිලා ඉන්නවා. ලෝකයේ පුරා ස්ථාන 14ක මේ පෝස්ටර් ඇලවීමට උන්ට හැකියාව ලැබුණේ ඒ නිසාම තමයි. ඉතින් නැවතත් දෙවන අවස්ථාවේදීත් මේ රහස් පණිවිඩය දාපු පුද්ගලයාම නැවත වතාවක් පරීක්ෂණ මාලාවක් එකතු කළා. ඒ හරියටම වසරකුත් එක දිනකට පසුව. නමුත් පළවෙනි අවස්ථාවේ වගේ නෙවෙයි දෙවන අවස්ථාවේ විසඳපු පරීක්ෂණ මාලාව ඉතාමත්ම අසීරුයි. එහිදී ඔවුන්ට යම්කිසි පින්තූරයක් ඩවුන්ලෝඩ් කිරීමට උපදෙස් ලබා
ලබාදී තිබුණා. ඉන්පසුව විකේතනය කළ පොතක නමක් ලබා ගැනීමට තිබුණා. පොත ඔස්සේ ලබා ගන්න රහස් පණිවිඩයකට අනුව වෙබ් අඩවියකට පිවිසීමට තිබුණා. එම වෙබ් අඩවියේ තිබුණේ ප්‍රහෙලිකාවක් වන අතර එය විසඳීමෙන් තවත් ගැටලුවකට යන අතර එය විසඳීමෙන් පසුව ජයග්‍රහණය කරන්න පුළුවන්. නැවත තුන්වෙනි අවස්ථාවේදීත් මේ වගේම පරීක්ෂණයක් අදාළ පුද්ගලයා විසින් දාලා තිබුණා. අර වගේම මේක විසඳීමෙන් පොතකට යන්න ඕනේ. ඒකත් සුපුරුදු විදියටම විකේතනය කිරීමෙන් පොතක් වෙතද පොතේ අකුරු ඔස්සේ වෙබ් අඩවියක් වෙතද යොමු වී තිබුණා. මෙවර වෙනසක් ලෙස පැවතියේ ගුප්ත පොතක් වටා ප්‍රහෙලිකාවේ විසඳුම ගෙතී තිබීමයි. මේ පොතේ නම ලයිබර් ප්‍රයිමස් වූ අතරම එහි ලතින් අර්ථය වන්නේ පළමු පොත යන්නයි. එය රචනා වී තිබුණේ කලින් ප්‍රහෙලිකාවේදී හමුණු රූන් අක්ෂරයෙන්. එය පරිවර්තනය කෙරුණත් ගැඹුරු කේත ක්‍රමයකින් එය කේතනය කර තිබුණා. විකේතනයට ලක් වූ පිටු ප්‍රමාණය අතරින් පැහැදිලි වුණේ මේ අඩංගු වන්නේ දාර්ශනික සහ සංකල්පාත්මක කරුණු බවයි. නමුත් බොහෝ දිනාට මේක විසඳා ගැනීමට නොහැකි වුණා. නමුත් පසුව පැහැදිලි වුණේ ලීබර් ප්‍රයිමස් මාර්ගයේ බවත්, එහි වචන යනු සිතියමක් බවත්, ඒ වගේ තේරුම් පාරවල් බවත්, එහි අංක දිශාව පෙන්වන බව කියලා. 2017 වර්ෂයේදී තවත් පණිවිඩයක් ලැබුණු අතර ඒ විශේෂයෙන්ම වැරදි මාර්ගවලින් ප්‍රවේශම් වෙන්න කියලා සඳහන් කරලා තිබුණා. ඉතින් ඇනොනිමස්ලා දුන්න පණිවිඩයත් මේ වගේ එකක්ද? කෙසේ හෝ මේක යම් තාක් දුරකට විසඳන්න පුළුවන්. ඉතින් මේක විසඳුවාම අපිට ආපු මූලික පණිවිඩය තමයි සෝයිඩ් බිගින්ස් නැවතීමේ 35 from 2024. ඉතින් මේ පණිවිඩය දෙන්න අර වගේ දිවිමය සංඛ්‍යාවලින් රහස් කේතවලින් දක්වන්න ඕනේද? ඉතින් සමහර විට මේක සිකාඩා 3301 වගේ රහස් පණිවිඩයක් වෙන්න පුළුවන්. ඔයාලත් මේක විසඳන්න උත්සාහ කරන්න. සමහර විට අපිට ආපු පණිවිඩෙන් තවත් රහස් පණිවිඩයක් එනවා ඇති. විසඳුවොත් ඔයත් හොඳ මොලකාරයෙක්. ඉතින් ලංකාවේ දේශපාලනය කරන්න ඕනේ මෙන්න මේ වගේ සෙට් එකක්. ලංකාවේ මොකද්දෝ වාසනාවකට ප්‍රතිශතය අතින් මොලකාරයෝ වැඩිපුර ඇති වෙනවා. නමුත් අවාසනාව කියන්නේ ලංකාවේ ඉන්න මොඩයෝ ප්‍රතිශතේ ඊට වඩා හොඳටම වැඩි. මේ තියෙන්නේ ඒ විදිහට මෝඩකම් ප්‍රදර්ශනය කරපු අවස්ථාවක්. පසුගියදා ලංකාවේ දැරියක් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සහ ස්ටීවන් හොකින්ගේ බුද්ධිමට්ටම අභිබවා ගිහිල්ලා ලකුණු 162ක් ලබා ගත්තා. ඇගේ නම අරියානා ධර්මසේන. ඡායාරූපයේ එක පැත්තකින් දැක්වෙන්නේ පිටරට අය ඇයට සුබ පැතු ආකාරය සහ ලංකාවේ අය ඇයට සිනහවුණු ආකාරය. ඉතින් මේ වගේ තව මොලකාර ළමයි කොච්චර ඇතිද? ඇත්තටම මේ වගේ අය ලංකාවෙනුවෙන් එකතු වුණොත් මොන වගේ දෙයක් කරන්න බැරිද? එහෙනම් මේක ලංකාවේ හැරවුම් ලක්ෂ්‍යය වේවි. ඒ සමගම ලෝක බලවතුන්ට රතු පණිවිඩයක් ලැබෙයි. ඒ රතු පණිවිඩේ මෙන්න මේ විදියට සඳහන් වේවි. දැන් ඔයාලගේ කාලේ ඉවරයි. දැන් තියෙන්නේ ලංකාවේ සිංහයන්ගේ වාරයයි. ඉතින් මේ ගැන ඔබේ අදහස මොකක්ද? ඒ ගැන අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට සමු අරගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයාලඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.